හරිද? අපි දැන් එතකොට පාඩම් පටන් ගමු. අපි කතා කරේ ගිය සතියේ. හරි, අපි ගිය සතියේ කතා කරේ තාපයේ බලපෑම්. නේ? අපි ගිය සතියේ කතා කරේ තාපයේ බලපෑම්. එතකොට තාපයේ බලපෑම්, හරි? අපි කීපයක් කතා කීපයක් තියෙනවා කියලා කිව්වා. නේ? තාපයේ බලපෑම්. තමුණා හරි දෙයකට තාපය දුන්නාම තියෙන බලපෑම් කීපයක් තියෙනවා කියලා. ඒකට පළවෙනි එක තමයි මුණාහරි දෙයකට තාපය දෙනවා කියලා කියන්නේ මොකද්ද? සරලව කිව්වොත් රත් කරනවා කියන එකනේ. ඔයාලට තේරෙන වචනෙන් කිව්වොත් තාපය දෙනවා කියන එකේ තේරුම සරලව කිව්වොත් රත් කරනවා කියන එක. නේද? එතකොට මුණාහරි දෙයක් රත් කරද්දී, හරි, මුණාහරි දෙයකට තාපය දෙද්දී සිද්ධ වෙන බලපෑම් ගැන තමයි අපි කතා කර කර ඉන්නේ දැන්. නේ? අපි ඒක එකක් ගැන කතා කරා. අපි අහපව් මතක් කරගනිමු මොනවාද ඒ කාරණා ටික කියලා. හරි, එතකොට අපි කතා කරගෙන ඉන්නේ මොකද්ද දැන්? තාපයේ බලපෑම. එතකොට අපි ඉස්සල්ලාම පළවෙනි දේ අපි කිව්වා මොනවා හරි දෙයකට තාපය දුන්නාම සිද්ධ වෙන පළවෙනි බලපෑම තමයි උෂ්ණත්වය වැඩි වීම. ඉතින් මේක ගැන කතා කරා. හැමෝම දන්නවනේ මොනවා හරි දෙයකට තාපය දෙද්දී උෂ්ණත්වය වැඩි වෙනවා තමයි. ඒක හැමෝම දන්නවා. හරි, ඊට පස්සේ අපි කතා කරන්නේ කතා කරේ, හරි, උෂ්ණත්වය දෙද්දී සමහර යම් යම් දේවල් වලට උෂ්ණත්වය නේ තාපය සපයද්දී මුණා වෙනවා කියලාද, තාපය සපයද්දී මුණා වෙනවා කියලාද ප්‍රසාරණය සිද්ධ වෙනවා. ප්‍රසාරණය. ඔව්. හරි, ප්‍රසාරණය සිද්ධ වෙනවා කියලා කිව්වා නේ. එතකොට අපි හොයලා බැලුවා ප්‍රසාරණය කියන එක ඝන ද්‍රව්‍ය වලටත් වෙනවද, වායුන් වලටත් වෙනවද, හරි, ඊට පස්සේ ද්‍රව වලටත් වෙනවද කියලා හොයලා බැලුවා නේද. අපි හොයලා බැලුවා ඔය ප්‍රසාරණය කියන සංසිද්ධිය මොකද්ද ප්‍රසාරණය කියලා කියන්නේ? ලොකු වෙනවා කියන එක නේ. ඒ කියන්නේ මේ විදිහ මුද්දක් තිබ්බොත් ඒකට අපි තාපය සපයද්දී මේ මුද්ද මොකද වෙන්නේ? ඊට වඩා ලොකු වෙනවා නේ. ඔයකේ ප්‍රමාණයෙන් විශාල වීමක් නේ අපි කියන්නේ ප්‍රසාරණය කියලා නේද? අපි ඊට පස්සේ හෙව්වා, හරි, ඔය හැම දෙයකට මේ කියන්නේ ඝන ද්‍රව වායු කියන පදාර්ථයේ අවස්ථා තුනේදීම, ඒ කියන්නේ ඝන ද්‍රව්‍යයක් ගත්තත්, හරි, ද්‍රවයක් ගත්තත්, වායුවක් ගත්තත්, හරි, ඒ කියන්නේ මොකද්ද? ලීප් යකඩ තහඩුවක් අරගත්තා, හරි, ඊට පස්සේ බෝතලයකට වතුර පුරවලා තියෙද්දිනු, හරිද, ඊට පස්සේ බෝතලේ යක් ඇතුලේ වායුව තියෙද්දිනු, හරිද, මේවට තාපය දෙද්දී මේ හැම එකම ප්‍රමාණයෙන් විශාල වෙනවද කියලා හෙව්වා නේද? ඔයාලා කොහොමද දන්නවනේ ඝන ද්‍රව්‍යයකට තාපය දෙද්දී ඒක ප්‍රසාරණය වෙනවා? තහඩුවකට මේ යකඩ කෑල්ලකට තාපය දෙද්දී ආ ප්‍රසාරණය වෙන ලොකු වෙනවනේ. අපිට පේන්නේ නැතුණාට පොඩ්ඩක් ඒවා ලොකු වෙනවා නේද? ඔයාලට මතකේ ඔයාලට තේරුණ විදිහට ඔයාලා කිව්වේ මොකක්ද? හරි, ද්‍රව සහ වායු කියන දෙන්නේ මේ විදිහට ප්‍රසාරණය වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි කලින් පාඩමේදී ඔප්පු කරා ඒ දෙන්නත් ඒ විදිහටම ප්‍රසාරණය වෙනවා කියලා. කියන්නේ ඒ දෙන්නත් ප්‍රමාණය වැඩි කර ගන්නවා කියලා අපි ඔප්පු කරා. මේ එතකොට කලින් පාඩමට හිටමු නැති ළමයි වීඩියෝ එක බලලා කලින් පාඩම ඉගෙනගෙන මේව තේරුම් ගන්න ඕන. ඒ තුනක් ප්‍රසාරණය වෙනවා කියන කතන්දරය. හරිද? අපි ඊට පස්සේ කතා කරන්නේ උෂ්ණත්වයේ තුන්වෙනි බලපෑම. හරි, උෂ්ණත්වයේ තුන්වෙනි බලපෑම. ඒකට අපි කියනවා මොකක්ද? අවස්ථා විපර්යාස. හරි, අවස්ථා විපර්යාස. අද අපි කතා කරන්නේ මේ මාතෘකාව. හරි, තවත් බලපෑමක් තියෙනවානේ. මොකක්ද ඊළඟ බලපෑම? ඊළඟ බලපෑම තමයි වර්ණ විපර්යාස. වර්ණ විපර්යාස. දැන් මේ දෙක නම් 6 වසර 9කට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ටිකක් ලේසි. නේ? මේ දෙක තේරුම් ගන්න 6 වසර 9කට ටිකක් ලේසි. හැබැයි හරි මේ දෙක චුට්ටක් අමාරුයි නේ. ඒ වචනත් ටිකක් අමුතුයි නේ. අවස්ථා විපර්යාස. වර්ණ විපර්යාස. විපර්යාසයක් කියන්නේ මොකද්ද? විපර්යාසයක් කියලා කියන්නේ අපි මොනවා හරි වෙනස් වීමක්. නේ? විපර්යාසයක් කියලා කියන්නේ මොකක්ද? මොනවා හරි වෙනස් වීමක්. එතකොට අවස්ථා විපර්යාස කියලා කියන්නේ මොකක්ද? අවස්ථාව වෙනස් වීම. හරිද? විපර්යාස කියලා කියන්නේ මොකටද අපි? වෙනස් වීම කියන එකට තමයි විපර්යාසය කියලා කියන්නේ. එතකොට අවස්ථා විපර්යාස කියලා කියන්නේ මොකක්ද? අවස්ථාව වෙනස් වීම. එතකොට වර්ණ විපර්යාස කියන්නේ මොකක්ද? කියන්න බලන්න කවුරු හරි. අවස්ථා විපර්යාස කියන්නේ වෙනස් වීම නම් එතකොට මේක අවස්ථා වෙනස් වීම නේ. එතකොට වර්ණ විපර්යාස කියන්නේ මොකක්ද?
වර්ණයේ වෙනස් වීම වර්ණය වෙනස් වීම හොඳයි හරිද ආ ඔන්න ඔය විදිහට ඔය දෙක ගැන තමයි අපි කතා කරන්නේ ඊළඟට උෂ්ණත්වයේ බලපෑම් හතරයි මොනවාද තාපයේ බලපෑම් හතරයි මොනවාද උෂ්ණත්වයේ වැඩිවීම ඊට පස්සේ ප්‍රසාරණය ඊට පස්සේ අවස්ථා විපර්යාස ඊට පස්සේ වර්ණ විපර්යාස ඔන්න ඔය විදිහට හරි තාපයේ බලපෑම් හතරක් තියෙනවා අපි මේ දෙක ඉගෙනගත් අධිගෙන ගන්න අවස්ථා විපර්යාස සහ වර්ණ විපර්යාස හරි හැමෝම මාතෘකාව දාගන්න පොතේ හරි හැමෝම මාතෘකාව දාගන්න අවස්ථා විපර්යාස හරි හැමෝම මාතෘකාව දාගන්න අවස්ථා විපර්යාස එතකොට දැන් මාතෘකාවේ තේරුම දන්නවනේ මොකද්ද මාතෘකාවේ තේරුම අවස්ථා වෙනස් වීම ඒකනේ මාතෘකාවේ තේරුම නේද හැබැයි මොකක් මොනවාද මේ අවස්ථා මේ අවස්ථා වෙනස් වීම කියලා සලකන්නේ මොනවාද හරිද කව කියෙන් බලන්නේ කවුරු හරි එක්කෙනෙක් පදාර්ථයේ අවස්ථා මොනවද පදාර්ථයේ පවතින අවස්ථා පදාර්ථයේ පවතින අවස්ථා මොනවද ද්‍රව වායු එතකොට අපි මේ අවස්ථා විපර්යාස යටතේ කතා කරන්නේ මෙන්න මේ එකේ මේ අවස්ථාවේ ඉඳන් මේ අවස්ථාවට වෙනස් වෙන එක. හරි. මේ අවස්ථාවේ ඉඳන් මේ අවස්ථාවට. ඒ කියන්නේ හරි. ඝනයක් විදිහට ඉන්නවා. එයා මොකද වෙන්නේ? දිය වෙලා ද්‍රවයක් වෙනවා. හරි. ඊට පස්සේ එයා තව දුරටත් වත් කරපම එයාය වායුවක් වෙනවා. හරිද? එතකොට මේ සිද්ධියක් වෙන්නේ මේ අවස්ථා වෙනස්ම මේ අවස්ථාවේ මේ අවස්ථාවට වෙනස් වීම. හරි. මේ අවස්ථාවේ මේ අවස්ථාවට වෙනස් වීමත් වෙන්නේ ඇයි? තාපය කියන දේ හින්දා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ අවස්ථා විපර්යාසයට බලපෑම් කරන්නේ කවුද? තාපය. හරි. අවස්ථා විපර්යාසයට බලපෑම් කරන්නේ තාපය. හරිද? අපි දැන් යමු උදාහරණයකට. එතකොට අපිට හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. හරිද? කවුරු හරි කියමු බලන්න ජලය ගත්තාම හරිද? ජලය ගත්තාම ජලයේ ඝන අවස්ථා මොනවද? ජලයේ ඝන විදිහට තියෙන අවස්ථාව. අයිස්. අයිස්. හොඳයි. අයිස්. තව? ග්ලැසියර්. ආ අයිස්, ග්ලැසියර් ඔය දෙකෙන් එකක්. නේ? හරි. ඊට පස්සේ හිම. ආ හිම. ඔව්. තවත් හොඳයි. හරි. ග්ලැසියර්, අයිස්, ග්ලැසියර්, හිම. ඔව්. අන්න ඒ වගේ අවස්ථා දේවල් නේ. ජලයේ ඝන විදිහට තියෙන අවස්ථා. ඊට පස්සේ ජලයේ ද්‍රව විදිහට තියෙන අවස්ථා. එතකොට ඒක ජලය. අපි ඒකට කියනවා ද්‍රව ජලය කියලා මේ පාඩමේදී අපි කියන්නේ මොකක් කියලාද ද්‍රව ජලය හරිද ඊට පස්සේ වායු විදියට තියෙන අවස්ථාවක් කියමු බලන්න ජලය ජල වාෂ්ප හුමාලය හුලම හුමාලය එහෙම නැත්තම් ජල වාෂ්ප හරි දැන් මේවා හැමෝටම තේරෙනවද ඝනයක් කියලා කියන්නේ මොකද්ද නිකන් හයිය දෙයක් නේ එතකොට අයිස් කැටයක් කියන්නේ හයිය දෙයක් නේ එතකොට මේක තමයි මොකක්ද ජලයේ ඝන අවස්ථාව මේක තමයි මොකක්ද ජලයේ ඝන අවස්ථාව හරි ඊට පස්සේ මේ මොකක්ද ද්‍රව ඒ කියන්නේ මේ ජලයේ ද්‍රව අවස්ථාව ඒක තමයි ද්‍රව ජලය කියන්නේ වතුර වගේ තියෙන වෙලාව කියන්නේ ද්‍රව ජලය ඊට පස්සේ වායු කියන්නේ මොකද්ද වායුවක් විදියට යා පරිසරයේ ඉන්න වෙලාව ඒ කියන්නේ ජල වාෂ්ප දෙන්න යා පරිසරයෙන් හරි එතකොට මෙන්න මේ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්නේ මොකක් හින්දාද කියලා අපි බලමු හරි මොකක් හින්දාද කියන්නේ ළමයි හරි අයිස් මට ඕන අයිස් කැටයක් ද්‍රව ජලය බවට පත් කරගන්න මොනවද අපි ඒකට කරන්න ඕන තාපය ලබා දෙන්න ඕන ආ ඔන්න හරි මොකද අපි කරන්න ඕන ආ තාපය ලබා දුන්නා මොකද වෙන්නේ ද්‍රව ජලය බවට පත් වෙනවා හරි ළමයින්ට මේක අමාරු නෑ වගේ නේ ළමයි හොඳට තේරුම් අරන් තියෙනවා හරි ඊට පස්සේ ද්‍රව ජලය ජල වාෂ්ප කරන්න මොකද කරන්න ඕන ඒත් කරන්න ඕන රත් කරන්න ඕන. ඒ කියන්නේ ඒ වෙලාවට තමයි මොකද කරන්න ඕන? තාපය දෙන්න ඕන. හොඳයි ඈ. හරි තාපය දෙන්න ඕන. හරි. ඔන්න ඔය විදිහට එතකොට අපිට තේරෙනවා නේද? තාපය දුන්නාම මොකද වෙන්නේ? එක් අවස්ථාවෙන් තවත් අවස්ථාවකට මෙයා මාරු වෙනවා. ඒ කියන්නේ තාපය විපර්යාස සිද්ධ වෙනවා. හරි. මට මේක අනිත් පැත්තට කරගන්න ඕන. මට මේක මොකද කරන්න ඕන? ඒක අනිත් පැත්ත. දැන් මේ පැත්තට වෙන්නේ තාපය දෙද්දී තමයි. මේක අනිත් පැත්තට කරගන්න ඕන මොනවද කරන්න ඕන මට ඕන මේ ජල වාෂ්ප ද්‍රව ජලය බවට පත් කරගන්න ඊට පස්සේ ද්‍රව ජලය තාපය නැති කරන්න ඕන
තාපය නැති කරන්න කොහොමද ඒක ඇතුලේ තියෙන තාපය නැති කරන්නේ ඉවත් කරන්න නැත්ේ අඩු කරන්න ඕන උෂ්ණත්වය අඩු කරන්න ඒ කියන්නේ මොකද කරන්න ඕන සිසිල් කරන්න ඕන නේ සිසිල් කරපුවාම මොකද වෙන්නේ මෙයාගේ තියෙන තාපය අයින් වෙනවා මෙයා ද්‍රව ජලයේ බවට පත් වෙනවා නේද ඊට පස්සේ ද්‍රව ජලයේ සිසිල් කරපුවාම එයාගේ තියෙන තාපය අයින් වෙලා එයා මොකද වෙන්නේ අයිස් බවට පත් වෙනවා හරිද ළමයි හොඳයි හරි ළමයින්ට තේරෙනවා හරි මාතෘකාව දාගන්න අවස්ථා විපර්යාස කියලා තියෙන්නේ නැහැ. හරි. ඉන්න. මට කියන්නේ දැන් පේනවද? හරි. මෙහෙමයි. හොඳද? තව කෙනෙක් කතා කරද්දී හරිද වෙන කෙනෙක් කතා කරද්දී මේක පේන්න නැතුව ගිහිල්ලා ඒ කතා කරන එක්කෙනාව පේන්න ගණී පොඩ්ඩක් ඊට පස්සේ ටික වෙලා ගිහිල්ලා ආපහු මේක පේන්න ගන්න ඈ හරිද මයික් ඔන් වෙලා තිබෙත් මම ඕෆ් කරනවා හරිද අහයෙන් පේන්න නැතුනොත් මට කියන්න ඕන හරි දැන් මම ඉද මාත්‍රිකාවම අවස්ථා විපර්යාස කියලා ලියන්න පළවෙනි තරු ලකුණ ඒ යටතේ පළවෙනි තරු ලකුණ ලියන්න හරිද පදාර්ථයේ පදාර්ථයේ කියලා හරි ලියන්න ඕන පදාර්ථයේ පදාර්ථයේ ප්‍රධාන පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනකි පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනකි හරි තුනකි අලියම් බන්න අවස්ථා තුන මොනවාද රෝමිලකන් 1 ඝන ඊපස් රෝමිලකන් 2 ද්‍රව රෝමිලකන් 3 වායු හැමෝම කතා කරන්න ඕන හරි අනුෂ්කී චනුල්ලියා ඩිලීෂා කවුද මේ ESB අශානි කුලරත්න නා අක්ක කෙනෙක්ගේ හරි වෙන්නදී එයා ඊට පස්සේ රෂාමි කවීෂා චතුමි ඊට පස්සේ සෙව්මිනි මම කතා කරන්න ඕනේ හරිද හැම වෙලේ මයික් ඔන් කරන් ඉන්න එපා වාල් කතා කරන වෙලාවට මයික් එක ඔන් කරන්න හරිද හරි ඝන ද්‍රව වායු කියලා අවස්ථා තුනයි එතකොට අවස්ථා විපර්යාස කියලා කියන්නේ මොකක්ද මෙන්න මේ අවස්ථාවන් වලට වෙනස් වීම හරි අලියම ඊළඟ තරු ලකුණ අවස්ථා විපර්යාස යනු අවස්ථා විපර්යාස යනු හරි අවස්ථා විපර්යාස යනු අවස්ථා විපර්යාස යනු හරි ඉහත එක් එක් අවස්ථාවට හරි මං කියන්නේ හරි මං කියන්නම් අවස්ථා විපර්යාස යනු ඉහත එක් එක් අවස්ථාවට ඉහත එක් එක් අවස්ථාවට ඉහත එක් එක් අවස්ථාවට වෙනස් වීමයි
විදිහට එක් එක් අවස්ථාවට වෙනස් වීමයි. එතකොට වෙනස් වෙන්න හේතුව මොකක්ද? ඝන වලින් ඉඳන් ද්‍රව වලට ගියේ ඇයි ජලය? හේතුව මොකද? එතකොට මේ අවස්ථා විපර්යාසය. මොකක්ද හේතුව වෙන්නේ? අවස්ථා විපර්යාසයන් අවස්ථා මෙතන ඉඳන් මෙතෙන්ට වෙනස් වෙන්න හේතුව වෙන්නේ මොකක්ද? මොකක්ද? තාපය ලබා දීම. ආ තාපය ලබා දීම. හරි. ලියන්න. මෙයට හේතුව වන්නේ මෙයට හේතුව වන්නේ තාපය ලබා දීමයි. මෙයට හේතුව වන්නේ තාපය ලබා දීමයි. හරි. මොකක්ද අපි ලිව්වේ? පොඩ්ඩේ නමට. අපි ලිව්වේ හරි අවස්ථා විපර්යාස යනු හරි අවස්ථා විපර්යාස යනු ඉහත එක් එක් අවස්ථාවට වෙනස් වීමයි. හරි. මෙයට හේතුව වන්නේ තාපය ලබා දීමයි. හරිද? මෙයට හේතුව වන්නේ තාපය ලබා දීමයි. හරි. ඊට පස්සේ ලියන්න උදාහරණ. ඊට පස්සේ ලියන්න උදාහරණ. අපි දැන් ඔය අවස්ථා විපර්යාසයට උදාහරණයක් ලියන්න යන. හරි. මොකක්ද උදාහරණය? අවස්ථා විපර්යාස යනු ඉහත එක් එක් අවස්ථාවට හරි අවස්ථා විපර්යාස යනු ඉහත එක් එක් අවස්ථාවට වෙනස් වීමයි. හරි. මෙයට හේතුව වන්නේ තාපය ලබා දීමයි. මෙයට හේතුව වන්නේ තාපය ලබා දීමයි. හරි සර්. ලියන්න උදාහරණ. මොකද්ද උදාහරණ? හරි. අයිස් කැටර්. හරි. ඊට පස්සේ කියලා ඊතලයක් දාල දැන් පොතේම හරස්සට ලියන්න ඕනේ. හරිද? අයිස් කැටර් ඊතලයක් දැම්මා. ඊට පස්සේ මොනවද? ද්‍රව ජලය. මේ පැත්තට ලියන්න. හරි. අයිස් කැටර් ඊතලයක් දැම්මා. ද්‍රව ජලය. ඊතලයක් මොනවද? ජල වාෂ්ප. හරි. එතකොට මේ ඊතල උඩ ලියන්න ඕන මොනවද? තාපය ලබා දීම. මේ තලෙ උඩත් කියන්නේ මොකද්ද? තාපය ලබා දීම. එහෙනම් තමයි මේක වෙනස් වෙන්නේ. නේද? හරි. ඊට පස්සේ ඕකම අනිත් පැත්තට මෙහෙදි ඊට අපි මේක අවස්ථා තුන ලියන්න ඉන්න බෑ ඊට කලින් නේද? මෙතන අයිස් කැට කියන තැන වරහන් ඇතුළේ ලියන්න මොකක්ද අවස්ථාව? මොකක්ද යාගි? ඝන. හරිද? ඊට පස්සේ ද්‍රව ජලයේ අවස්ථාව ද්‍රව.
හරිද? ඊට පස්සේ මේක වායු. ජල වාෂ්ප වලට වායු. ඊට පස්සේ ඕකම අනිත් පැත්තටනේ ඕකම අපි අනිත් පැත්තට ලියන්න ඕනේ ඊට පස්සේ හරිද හරි ඊට පස්සේ ලියන්න මොකද්ද මේ පැත්තෙන් දැන් පටන් ගන්නනේ හරි ජල වාෂ්ප ඊතලය හරි जल वाष्प द्रव जलय द्रव जलय पत्तेम द्रव जलय पत्ना मुना बट ऐस कैट बट इवत्म ने मामा गिरी बे द ඔයාට ඔයාලට පුළුවන් වෙන්න ඕන හරිද මොනා හරි දෙයක් දුන්නා මේ කියන්නේ මම කියනවා අයිස් කැට ද්‍රව ජලයේ බාටවත් මේක මොන අවස්ථාවෙන් මොන අවස්ථාවටද පත් උනේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕන නේද මේක ලියා ගන්න කැම මම ඉස්සෙල්ලා ඊට පස්සේ ඒ ගැන කතා කරමු हरिद हरि सर ईट पास से हरि ඊට පස්සේ අපි කතා කරන අපි දැන් පුළුවන් වෙන්න ඕන දෙන දෙන අවස්ථාව ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන මොකෙන් මොකටද පත් වෙන්නේ මම එක උදාහරණයක් කියන්න ඊට පස්සේ ඔයාලා උත්තර දෙන්න ඕන හරි පළවෙනිට මම කියනවා පළවෙනි දේ මොකද්ද අවස්ථා විපර්යාසය කියලා කියන්න ඕන ඈ පළවෙනිට මම කියනවා මොනවාද අයිස් කැට දියවීම අයිස් කැට දියවීම දැන් එතකොට මෙහෙම දේ දීලා මොකක්ද මෙතන අවස්ථා විපර්යාස කියලා ඇහුවාම හරි අයිස් කැට දියවීම කියලා දීලා මොකක්ද අවස්ථා විපර්යාසය කියලා ඇහුවාම මොකෙන් මොකටද පත් වෙලා තියෙන්නේ කියලා ඔයාලා හිතන්න ඕන හරිද අයිස් කැට දිය වෙනා කියන්නේ මොකද වෙලා තියෙන්නේ අයිස් දිය මොනවා බවට පත් වෙලා තියෙන්නේ අයිස් පත් වෙලා තියෙනවා ජලය බවට ජලය බවට නේ එතකොට මොකද්ද මේක අවස්ථා විපර්යාසය තමා ඝන ඉඳන් මොනවාද ඝන ද්‍රව්‍ය වල ඉඳන් ද්‍රව බවට පත් වීම හරිද ඔන්න ඔය විදිහට ළමයින්ට කියන්න පුළුවන් වෙන්න ඕන හරිද අපි තවත් එකක් බලමු තවත් එකක් හරි මොකද්ද ද්‍රව ඉටි හරි ද්‍රව ඉටි ඝන වීම ද්‍රව ඉටි ඝන වීම කියමු බලන්න ද්‍රව ඉටි කියන්නේ මොනවද දන්නවද නදිය වෙච්ච ඉටි ද්‍රව ඉටි කියලා කියන්නේ ද්‍රව ඉටි ඝන වීම කියන්නේ හයිවෙල කියන බාන මොකද්ද මෙතන අවස්ථා විපර්යාස මොකෙන් මොකටද පත් වෙලා තියෙන්නේ මේක නම් දැන් ඝන ඉඳන් ද්‍රවට මේක ද්‍රව ඉඳන් ඝනට පත් වීම ද්‍රව වලින් ද්‍රව ඉඳන් ඝනට ඝනට අන්න හරි හරි හොඳයි දැන් ඒ විදිහට ඔයාලා ලියන්න පුළුවන් වෙන්න ඕනි හරිද ලියන්න ප්‍රශ්නයක් ප්‍රශ්නයක් ලියන්න පහත එක් එක් සිද්ධියේ පහත
එක් එක් සිද්ධියේ ලියන්න ප්‍රශ්නයක් පහත එක් එක් සිද්ධියේ අවස්ථා විපර්යාසය ලියන්න පහත එක් එක් සිද්ධියේ අවස්ථා විපර්යාසය ලියන්න අවස්ථා විපර්යාසය ලියන්න සීමි ප්‍රශ්නයක් දුන්නේ අපි ප්‍රශ්නේ මොකද්ද ලියාගන්න පහත එක් එක් සිද්ධියේ පහත එක් එක් සිද්ධියේ අවස්ථා විපර්යාසය අවස්ථා විපර්යාසය ලියන්න හරි ලියන්න පළවෙනි එක ඉටි කැබැල්ල ඉටි කැබැල්ල දියවීම ඉටි කැබැල්ල දියවීම හරි හැමෝම උත්තර දෙන්න බෑ මං අහන කෙනා උත්තර දෙන්න ඕන මම මේකේ නම් තියෙන පිළිවෙලට මං අහනවා ඈ ඉටි කැබැල්ල දියවීම හරිද ලියන් ඉස්සලා අවස්ථා විපර්යාසය මම නම කිව්වහම මයික් එක ඔන් කරලා කියන්න ඕනේ ඉටි කැබැල්ල දියවීම ඉටි කැබැල්ල දියවීම හරි ඒක කියන්න ඕන චනුල්ලා මොකද්ද අවස්ථා විපර්යාසය ගණ ඉදන් ද්‍රවට අන්න හරි ඝන වල ඉදන් ද්‍රව බවට හරි ඉටි කැබැල්ල දියවීම උත්තරේ මොකද්ද ඝන වල ඉදන් ද්‍රව වලට ඉවෙන තත්ත්ව පරිහාසය තනිම ලියන්න ඕන දැන් ඈ ඩිලිෂා ඩිලිෂලා ගෙදර කී දෙනෙක් ඉන්නවද සර් මමයි තර්ෂිකයි විතරයි ආයි තර්ෂිකරි දෙන්නයි හරි ලියන්න ඊළඟ එක ලියන්න හරි හිම සෑදීම හිම සෑදීම ලියන්න අවස්ථා විපර්යාසය ලියන්න සර් අපි මේවට හරි දාගන්නවද ආ හරි දාගන්නවද හරි කියලා තියෙනවා නම් මෙහෙම ලියන්න ඊතර ගන්න මෙහෙම ලියන්නේ ඝන ඊතලයක් ද්‍රව දැන් ඔයාලගේ දෙහිම සෑදීම මොකක්ද කියලා වල් ලියන්න ඕන මොනාගේ ඉඳන් මොනා බවටද මොකේ ඉඳන් මොකක් බවටද පත් උනේ හා කියෙන් බලන්න ඩිලීෂා ද්‍රව සිට ඝනට ද්‍රව වල ඉඳන් ඝන බවට හරි ඊළඟ එක හරි හුමාලය පිටවීම හුමාලය පිටවීම හුමාලය පිටවීම හරි අපි කියමු කවුද තරුෂිකා උත්තරේ කියන් බලන්න පිටවීම හරි උත්තරේ කියනවා
ද්‍රවවල ඉඳන් මොනා බවටද වායු බවට පත්වීම තරුෂිකා හරි ද්‍රවවල ඉඳන් වායු බවට පත්වීම ද්‍රවවල ඉඳන් වායු බවට පත්වීම හරි ඊළඟ එක මම කියලියම් බලන්න හරි යකඩ ජලවාෂ්ප කියලා ලියවත් හරිද නෑ අවස්ථා විපර්යාසය කිව්වම ඝන ද්‍රව වායු කියන වචන තුනේ ලියන්න ඕන කවිෂා හරි ද්‍රව වලින් ඉඳන් ජලවාෂ්ප කියලා හරියන්නේ නැහැ ඒකවල ලියන්න ඕන ද්‍රව වලින් ඉඳන් වායුවක් බවට පත් වෙනවා හරිද ඊළඟට ලියන්න හරි යකඩ දියවීම යකඩ දියවීම හරි අලින් බන්න අවස්ථා විපර්යාස මොකක්ද කියලා හරි කවුද මේ නම තියෙන්නේ මෙයාගේ මේකේ ESB 4128 අශානී කුලරත්න ආයි ඉන්න කෙනා කියෙන් බලන්න මොකක්ද අවස්ථා විපර්යාසය මයික් එක ඔන් කරලා කියෙන් බලන්න අශානී කුලරත්න කවුද අශානී කුලරත්න හරි කමන්නේ රේෂාමී කියෙන් බලන්න මොකක්ද උත්තරේ ස ආ කියමු කවුද කවුද මේ නම අශානී කුලරත්න ස ආ හරි ආ කියෙන් බලන්න මොකක්ද අවස්ථා විපර්යාසය කියලා ඝන වලින් ද්‍රව වලට ආ හරි ඝන වලින් ද්‍රව වලට උත්තරේ ඝන වලින් ද්‍රව වලට හරි ඊට පස්සේ ඊළඟ එක හරි තුෂාර සෑදීම හරි දැන් උත්තරේ දෙන්න ඕන කවුද උත්තරේ දෙන්න සෙට් වෙලා ඉන්නේ දැන් කාටද අපේ රේෂාමිට රේෂාමි තුෂාර කියන්නේ මොනවද කියලා දන්නවද රේෂාමි तुषार अरे ඈ මොකද්ද ඩිලිෂා සර් හිමද හිම නෙමෙයි හරි හිම වගේ තමයි තුෂාර කියන ඒවා තර අහස ඉඳන් වැටෙන්නේ හිම කාලේට මල් මල් වගේ ඒවද අයිස් වගේ තියන්නේ අර අන්න හරි අයිස් වගේ අර කැටයන් කපල කැටයන් හිමද ආ කැටයන් හරි කැටයන් හිම වගේ තියෙන ඒවා තමයි ඒවට තමයි තුෂාර කියලා කියන්නේ රේෂාමි දැන් දන්නවනේ තුෂාර කියන්නේ මොනවද කියලා द्रव इटी ද්‍රව ඔව් සර් මෙතන සහම්පතිත් ඉන්නවා ආ හරි ඊළඟ එක ද්‍රව ඉටි වාෂ්ප බවට පත්වීම ද්‍රව ඉටි
वाष्प बावट पाती है ना एक याने र दिए वेला आती है ना इटी इटी वाष्प बनवा वाई गोले जाना हमें तो वे इटी वाष्प बावट पाती है ना जब इटी वाष्प बावट पाती है ना සාම්පති කියෙන් බලන්න ද්‍රව ඉති ද්‍රව සිට වායු දක්වා ආ රිෂාමි කියලා දෙනවා නේ මට ඇහෙනවා හරි ඔය මොරු සර් හරි මුණා බවටද පත් වෙන්නේ ද්‍රව වල ඉඳන් වාෂ්පනේ මේ වාෂ්පිටි කියන්නේ මොනවද වාෂ්පිටි කියන්නේ මෙහෙම ඉටිපන්දම පත්තු කරපුවාම අපි හරි මේක දැන් දියවෙවි වැක්කරනවානේ නේද ඒත් එක්කම මෙතනින් ද්‍රව මේ මොකද්ද ඉටි වාෂ්ප වෙලා යනවා පේන්නේ අපිට හරි ඉටි වාෂ්ප වෙලා යනවා ඒක තමයි ඉටි වාෂ්ප බවට පත් වෙන මොකද්ද අවස්ථාවයි පරිහාසය ද්‍රව වල ඉඳා වායු බවට ද්‍රව වල සිට වායු බවට හරි කියන්නේ ඊළඟ එක ग्लेशियर दियवीम ग्लेशियर दियवीम ग्लेशियर के लिए दानव नहीं था मामा ग्लेशियर दियवीम ग्लेशियर दियवीम हरि कविशा गेम बालान उत्तरे ගණසිත ද්‍රවට පත් වීම ගණසිත ද්‍රව බවට පත් ගණසිත ද්‍රව බවට පේනේ අයෝධ්‍ය නේද ඉන්නේ හරි ඊට පස්සේ ඊළඟ එක හරි කියන්න සීනි පැණි බවට පත්වීම සීනි පැණි බවට පත්වීම සීනි පැණි බවට පත්වීම සීනි පැණි බවට පත්වීම හරි චතුමි කියෙන් බලන්න උත්තරේ සර් ඝන ද්‍රව වීම ආ හොඳයි මේකම තමයි ඝන සිට ද්‍රව බවට පත්වීම සර් තරසිත ඉන්නවා ආ හරි හරි ඊළඟ එක හරි මොකක්ද ඊළඟට දෙන්නේ හා ටිකක් අමාරු එකක් දෙන්නම් ඈ කාඩ තරුචිලි තමයි අමාරු එක සෙට් වෙන්නේ දැන් හරි මොකක්ද කොහොමද කියන්නේ මං ඒක කේතලයේ පියන මත කියන කේතලයේ පියන මත කේතලයේ පියන මත කියන්නේ මූඩිය පියන කියලා කියන්නේ පියන මත ජල බිඳු සෑදීම කේතලයේ පියන මත ජල බිඳු සෑදීම ජල බිඳු සෑදීම කේතලයේ පියන මත जल बिंदु सैदीम मुकद्द वेन्ने के लिता ने दें ऐ केतले अतुले मुकद्द वेन्ने केतले में हम थिए ना वा पियने में हम थिए ना वा केतले अकेले लिता ने क्या मर्चित्रा नील बैं केतले
रत्ला जल बिंदु हेदना मे मेद मुखद वेन्नी द्रव बिंदु सैदी पियन मत द्रव बिंदु अवसान हदी द्रव बिंदु पियन मत द्रव बिंदु सैदी केम बलान तारुषि युवना द्रव वायु घन द्रव वायु घन तीन मेतन अवस्था विपर्यास मुखद मुखद वेन्नी जल बिंदु हेदे चुट्ट अमार वायु द्रव अरे दंड के बंद उत्तर वायु सीट द्रव दम उत्तरे उत्तर लिया बड़ा हरिदे अरे वायु सीट द्रव दिला अवस्था पर अवस्था अंदुरदन ने हरिद ओहम केतले तीयन तीयदीन हरि इसला मुखद वेन्नी मिया हरिद मे इन जलय मुखद वेन्नी वाष्प वेनवा हरिद एक द्रव तिब्बा द्रवलिदा वायु बवट पत्तुना ने हाँ इट पास मगधुने इट पास मिया उडगिल्ला द्रव बिंदु तेंपत्तुने तो मुखद वेला तीन अरे वायु आयत मुनावेला आय द्रव बवट पत्ले तो कट मेतन अवस्था पर मुखद जल वाष्पिन द्रव बिंदु बवट ने वायु सीट द्रव दक्वा हरि वायु सीट द्रव दक्वा होंदई मे चतुनी है वायु सीट द्रव दक्वा हरि ईलंगट सेवमिनी हरि ईलंगट सेवमिनी हरि कपुरु पेति कपुरु पेति दैल्वीम कपुरु पेति दैल्वीम रेशामिट हरियड मेक उत्तरे ज्ञान पुलवा मे समहार एक सेवमिनी की इसल हाल में भाई हरि कपुरु पेति दैल्वीम कपुरु पेति दैल्वद्दी मोकद वेन्ने किला हितन्न ओने कपूर पेती दाल वादी मुखद वेन्नी हिता कपूर पेती दैलवीम गणवलिंदा वायु गुडाक हुंदाई हरी मुखद वेन्ने कपूर पेत दाल वादी कपूर पेत तोहमती एनेक दाल वादी या दिया वेने मद या दिया वेन्ने ने किलिन मुखद वेन्ने वाष्प वेलायनमार कपुर पत्ती कपुर पत्कद नीट सुनमेंडने द्रवया मुखदेन्नी वाष्प वेलायन मुखद गण कपुर मुखदेन्नी वायु बवट पत्ला कपुर वायु वाष्प बवट अवस्था विपर्यास गण सीट वायु बवट सेवनी हरिट पसे इलांग हरी लंगिक हकुरु सैदीम हकुरु सैदीम हकुरु सैदीम हकुरु सैदीम सर आई की अनक हकुरु सैदीम
හරි සියුමි කියමු උත්තරේ සියුමි කියමු බලන්න උත්තරේ සර් ආයෙත් ප්‍රශ්නේ කියන්නකෝ හකුරු සෑදීම හකුරු සෑදීම කෝසියුමි කියමු උත්තරේ ද්‍රව ඝණයක් බවට ද්‍රව ඝන බවට ද්‍රවයක් ඝණයක් හරි උත්තරේ තමා ද්‍රව ඝන බවටයි හකුරු ආදද්දි මොකද වෙන්නේ අර අපි ගේන මාධ්‍යවට කියන්නේ තෙලිච්චනේ ඒව අපි දෙක ද්‍රවයනේ ඒක අපි දියකලට ලිපේ තියලා කලවම් කරලා කලවම් කරද්දි මොකද වෙන්නේ ඒක වාෂ්ප වෙලා එතකොට ඒක අවසානයේ ඝණයක් බවට පත් වෙනවා එතකොට ද්‍රවයේ තමා ඝණයේ බවට පත් වෙනවා හරි ඔය විදිහට එතකොට දැන් මං හිතන්නේ මේ ඉන්න ළමයිට එක නම් ආය ඕනම අවස්ථා විපර්යාසයක් ලියන්න පුළුවන් වේ නේද හරි අපි ඊළඟට යමු අවස්ථා විපර්යාසයෙන් පස්සේ හරි අපි ඊළඟට යමු අවස්ථා විපර්යාසයෙන් පස්සේ මොනටද වර්ණ විපර්යාස කියන එකට හරි ඊළඟට මාතෘකාව දාගන්න වර්ණ විපර්යාස වර්ණ විපර්යාස හරි දැන් නම් මේ දැකලා තියෙනවා තාපයේ බලපෑමක්ද වර්ණය පාට මාරු වෙනවා කියලා කියන්නේ. එහෙම දැකලා තියෙනවද? තාපයේ දෙද්දීන් පාට මාරු වෙනවා. පාට වෙනස් වෙනවා දැකලා තියෙනවද කොහේ හරි? කියමු බලන්න දැකලා තියෙනවද? ඔව් සර්. ආ කොහෙද? කම්මලේදී. කම්මලේදී. ආ හොඳයි. තව? තව කොහෙද? විදුලි බබළු රත් තියගෙනෙද්දි ආ ඉදිරි බබුල වල තව තව කියෙන් බලන්න තව මොකද තව කොහෙද දැකලා තියෙනවා අවන් වල එහෙම දැකලා නැද්ද අර කම්බිය මොකද වෙන්නේ අවන් වල අර මයික්‍රෝවේව් වගේ නෙමෙයි අනිත් ඉලමේ අනිත් ඒ වගේ හරි අර කම්බි දෙකක් ඔව් සර් අර ගෑස් එකේ අර වලද තියෙන එකේ උඩ ආ ඔකේ හරි අර අවන් එකේ තියෙන පොඩි කම්බි දෙකක් ඒ කම්බි දෙකේ පාට මොකද වෙන්නේ මුලින්ම එක පාට ඊට පස්සේ එහෙමෙන් පාට වෙනස් වෙලා යනවානේ ආ එතකොට හොඳම දේ මොකද කම්බලේ යකඩයක් රත් කරන අවස්ථාවක ඉතින් යකඩයක් රත් වෙන දේ මොකද්ද දිලිෂා සර් අර හීටර් ඔව් දිලිෂ කියන එක මට පැහැදිලි වෙන්නේ නැහැ හරිද හරිද මොකක් හරි කතාවකින් තේරෙන්නේ නැහැ මට ඒක පැහැදිලි නැහැ හරි එතකොට ඔයාලා දැන් දැකලා තියෙන මේ විදිහට වර්ණ විපර්යාස වෙනම නේද? ඉතින් අපි ලියමු පළවෙනි තල් ලකුණ දාලා මොකක්ද සෝරි ඒක ලියන්න කලින් අපි බලන්න ඕනේ ඉතින් වර්ණ විපර්යාස කියලා ලිව්වා නේද ඔයාලා? හරි කමක් නැහැ. ඔයාලගේ අච්චුපදයේ තියෙන ක්‍රියාකාරකම 9 9 බලන්නකො. ක්‍රියාකාරකම 9 9. හරි 9 9. හරිද? හරි. මොකද කරන්නේ අපි ක්‍රියාකාරකම 9 9 දී දැන් බෝඩ් එක බලා ගන්න ඈ හරි ක්‍රියාකාරකම 9 9 දී මොකද කරන්නේ අවස්ථා විපර්යාසයක් අපි නිරීක්ෂණය කරන්න යන්නේ මොකද්ද අවස්ථා විපර්යාසය අපි නිරීක්ෂණය කරන ඝන ඉටි හරි වාෂ්ප ද්‍රව ඉටි බවට පත් වෙලා ඊට පස්සේ හරි වාෂ්ප බවට පත් වීම කියන එක තමයි බලන්න යන්නේ වාෂ්ප ඉටි වාෂ්ප බවට පත් වීම හරි මොකද්ද ඒකට අපි කරන්නේ අපි ඒකට මෙහෙම ඉටිපන්දමක් අරගෙන හරිද ඉටිපන්දම දල්වනවා හරි එතකොට මේ දල්වද්දිම වලට එක අවස්ථා විපර්යාස බලා ගන්න පුළුවන් මොකද්ද ඝන ඉටි ද්‍රව ඉටි බවට පත් වෙන එක ඒක බේනවන වලට නේ දිය වෙලා යනවා පේනවා උනේ නේද අපිට දැන් ඕන මෙයා දැන් ඉටි වාෂ්ප වෙලා යනවද කියලා බලා ගන්න
මං කියනවා ඒක දන්නේ නැහැ ඇත්තට වාෂ් වෙලා යනවාද කියලා බලා ගන්න. ඒ හින්දා මොකද කරන්නේ මේ දැල්ල ළඟින් චූටි ලෝහ බට ගොඩාක් දිග එකක් නෙවෙයි හරි පොඩි ලෝහ බටයක් මෙහෙම අල්ලනවා. අත පුච්ච ගන්න එතු ඈ. හරි. ලෝහ බටයක් අල්ලලා ඊට පස්සේ මොකද කරන්නේ එහා පැත්තෙන් අපි දැල්ලක් මොකක් හරි දැල්ලක් අල්ලලා බලනවා දහණය වෙනවද කියන්නේ දැල් වෙනවද කියලා. හරිද? එහෙම අල්ලද්දී මෙන්න මෙතනිනුත් අපිට තව දැල්ලක් බලා ගන්න පුළුවන්. හරිද? තව දැල්ලක් බලා ගන්න පුළුවන්. හරි. දැන් මොකක්ද වුනේ? වුනේ හරි මේ ඉටි රත් වුණා. තාපේ මෙයා මේ තාපේ අරගෙන මෙයා රත් වෙලා දිය වුණා. හරි. ඊට පස්සේ වාෂ්ප වෙන ටික මොකද වෙන්නේ? මෙන්න මේක දිගේ ගමන් කරනවා. දැන් ගමන් කරලා දැන් මෙතන මොකක්ද තියෙන්නේ? ඒ ඉටි වාෂ්ප තියෙනවනේ. අපි මෙතෙන් දැල්ලක් අල්ලද්දී ඔය ඉටි වාෂ්ප දැල් වෙනවා. කියන්නේ ඒව ගිනි ගන්නවා. ඉටි වාෂ්ප ටික ගිනි ගන්නවා. දහණය වෙනවා. හරිද? එතකොට අපි තේරුම් ගන්නවා මොකද වෙලා තියෙන්නේ? ඉ ද්‍රවයිටි කියන කෙනා වාෂ්ප බවට පත් වෙලා කියලා. එතකොට අවස්ථා විපර්යාස තුනම අපිට ඔකෙදි නිරීක්ෂණය කරන්න පුළුවන්. මුලින්ම මොකක්ද උනේ? ඝන ඉටි ද්‍රව බවට. කියන්නේ ඉටි දිය වුණා. ඊට පස්සේ මොකද උනේ? දිය වෙච්ච ඉටි වාෂ්ප වුණා. එතෙන් ද්‍රව ඉටි ඉටි වාෂ්ප බවට පත් වුණා. හරිද? ඒක තමයි ඔය ක්‍රියාකාරකමේදී අපි කතා කරන්නේ. හරි. අපි දැන් යමු වර්ණ විපර්යාස වලට. හරි. ඊට පස්සේ බලන්න ඔයාලගේ පොතේ තියෙන පැවරුම 9.7. පැවරුම 9.7. හරි. 9.7න් කියනවා, හරි. කේතලේ කෙමියෙන්. කෙමියෙන් කියල කියන මෙහෙම අර මොකද දණ්ඩ කොක්ක තියෙන්නේ වතුර එළියට දාන කෙමියෙන් පිට යන හුමාලයට පිඟානක් අල්වන් අල්ලන්න. හරි. පිට යන හුමාලයට පිඟානක් අල්ලන්න. ඒක නිරීක්ෂණ සටහන් ගන්න. මොකද නිරීක්ෂණය ළමයි? එහෙම අල්ලපුවා නිරීක්ෂණය මොකක්ද? රේ යකඩ ජල වාෂ්ප පිඟාන රැඳි. ආ ජල වාෂ්ප පිඟාන මත රැඳෙනවා නේද? ජල වාෂ්ප පිඟාන මත රැඳිලා මොකද වෙන්නේ? ඒ පිඟාන මත හැදෙනවා ජල බිඳු. නේ? කේතලේ අපි මෙහෙම අර කෙමියෙන් අල්ලපුවාම මේකෙන් යන ජල වාෂ්ප පිඟාන මත රැඳිලා ඒකේ ද්‍රව බිඳු බවට ජල බිඳු බවට පත් වෙනවා. මොකද්ද මෙතන අවස්ථා විපර්යාසය? මොකද්ද මෙතන අවස්ථා විපර්යාසය? ඝන සිට ද්‍රවට පත්වීම. ඝන සිට ද්‍රවට ඝනයක් තිබ්බද මෙතන? වායු සිට ද්‍රව වායු සිට ද්‍රවට පත්වීම. වායු සිට ද්‍රව වායු සිට ද්‍රව බලට ඇයි එතනින් එන ජල වාෂ්පනේ. එතකොට මේක වායුව වායු සිට ද්‍රව දක්වා. හරි. මේක ඇතුලේ තියෙනවා ද්‍රව ද්‍රව තමයි. ද්‍රව වල ඉඳන් එන වාෂ්පය කියන්නේ වායුව ද්‍රවයේ බවට පත් වෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? ද්‍රව මේක මෙලා තියෙන්නේ වායුවේ ඉඳන් ද්‍රව බවට පත්. ද්‍රව සිට වායුවට නෑ වායු සිට ද්‍රව බවට පත් වෙනවා. හරිද ඇයි? වායු සිට ද්‍රව බවට පත් වීම. හරි. අපි ඊළඟට බලමු ඊළඟ පැවරුම. පැවරුම 9.8. හරි. පැවරුම 9.8 බලමු. මොකද්ද කියන්නේ? ඉටි කමාවක් කපුරු පෙති කමාවක් කොහොල්ලෑ සහ තාර ස්වල්පය බැගින් ගන්නලු. ඒවා ටින් ටීනක් උඩ තියලා රත් කරන්නලු. ඉක්මනින් ද්‍රව බවට පත් වෙන්නේ මොනවද කියලා. මොනවද ඉක්මනින් ද්‍රව බවට පත් වෙන්නේ? ඈ. ඉටි. ඔව්. ඇයි ද්‍රව සිට වායු ඉටි. ඉටි. ඔව්. මුලින්ම ද්‍රව බවට පත් වෙන්නේ ඉටි. හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ වර්ණ විපර්යාස. හරිද? වර්ණ විපර්යාස. හරි. මාතෘකාව දාගන්න වර්ණ විපර්යාස හදාගෙන ඉන්න හැමෝමනේ. අලියන්න තරු ලකුණක් දාලා හරි. වර්ණ විපර්යාස යනු වර්ණ විපර්යාස යනු මොකක්ද? වර්ණය වෙනස් වීමයි. වර්ණය වෙනස් වීමයි. හරි. වර්ණ විපර්යාස යනු වර්ණය වෙනස් වීමයි. හරි. මෙයද
තාපය ලබා දීමෙන් මෙයද තාපය ලබා දීමෙන් සිදු කළ හැක මෙයද තාපය ලබා දීමෙන් සිදු කළ හැක හරි දැන් තාපය ලබා දෙද්දී වර්ණ විපර්යාස සිද්ධ වෙන පිළිවෙලක් තියෙනවා හරි තාපය ලබා දෙද්දී වර්ණ විපර්යාසයේ සිද්ධ වෙන පිළිවෙල හරිද ඒක ගොඩක් තැන් වලට ඒ විදිහටයි හරි ලියන්න ඊළඟ තරු ලකුණ හරි තාපය ලබා දීමේදී තාපය ලබා දීමේදී එය එය යම් පිළිවෙලකට යම් පිළිවෙලකට වර්ණ විපර්යාසය සිදු කරයි ය වර්ණ විපර්යාසය සිදු කරයි වර්ණ විපර්යාසය සිදු කරයි හරි වර්ණ විපර්යාසය කියන්නේ හරි දැන් හිතන්නකෝ යකඩයක් අපි රත් කරනවා යකඩ කෑල්ලක් අරගෙන රත් කරනවා තාපය ලබා දෙන්නේ එතකොට මෙයාගේ පාට වෙනස් වෙනවානේ ඒ පාට වෙනස් වෙන එක යම් පිළිවෙලකට වෙන්නේ හරිද ඒ පාට වෙනස් වෙනවා කියන දේ වෙන්නේ හරි යම් කිසි වූ පිළිවෙලකට හරි එතකොට මොකක්ද මේ පිළිවෙල හරි ඉස්සෙල්ලා මේ අකඩේ රත් කරද්දි වෙනස් වෙන පාට තමයි ඉස්සෙල්ලා මේක රතු පැහැයට හැරෙනවා ඉස්සෙල්ලාම රතු පාට වෙනවා රතු පාට ඔව් ඊට පස්සේ මොකද වෙන්නේ රතු පාට තව දුරටත් රත් කරලා රතු පාට මොන පාටද වෙන්නේ තැඹිලි පාට තැඹිලි පාට බවට පත් තැඹිලි පාට හරි ඔව් ඊට පස්සේ තවත් තවත් රත් කරද්දි මේක මොකද වෙන්නේ කහ පාට පත් වෙනවා මොකද වෙන්නේ රතු පාට වෙනවා ඊට පස්සේ තැඹිලි පාට වුණා ඊට පස්සේ කහ පාට වුණා හරි මොකක්ද වෙන්නේ හරි රතු පාට වෙනවා තැඹිලි පාට වෙනවා අවසානයේ කහ පාට වෙනවා ඔන්න ඔය පිළිවෙලට තමයි වර්ණ විපර්යාසය සිද්ධ වෙන්නේ හරිද ඔන්න ඔය පිළිවෙලට තමයි වර්ණ විපර්යාසය සිද්ධ වෙන්නේ හරිද එතකොට ඒක සිද්ධ වෙන්නේ හරි දැන් කද යකඩ කෑල්ලක් රත් කරද්දි විතරක් නෙමෙයි හරි සූත්‍රිකා බල්බ කියන ඒවා දන්නවනේ නේද සූත්‍රිකා බල්බ කියන්නේ මොනවටද මේක තියෙන බල්බේ පේනවද ඔයාලට පේන්නේ නැහනේ හරි සූත්‍රිකා බල්බ කියලා කියන්නේ හරිද අර CFL එක නෙමෙයි අනිත් ඒවා ඇතුලේ අර දඟල මෙහෙම කම්බි දඟරයක් තියෙන එක අපි අර අඳින්නේ මේ සර්කිට් අඳින්දි කහ පාට එළිය තියෙන එක අන්න කහ පාට එළිය සූත්‍රිකා බල්බේ හරි සූත්‍රිකා බල්බයත් හරියට නිරීක්ෂණය කරොත් ඒ කියන්නේ පොඩි කරන්ට් එකක් දීලා කරන්ට් එක ටික ටික වැඩි කරගෙන යද්දී ටික ටික රත් වෙනවනේ නේ පොඩි කරන්ට් එකක් දීලා බැලුවොත් එහෙම අපිට හොඳට හරියට හොයාගන්න පුළුවන් පාට වෙනස් වෙන්නේ රතු පාට වෙලා ඉස්සලාමේ දඟරේ රතු පාට වෙනවා ඉස්සලාමේ දඟරේ රතු පාට ඊට පස්සේ මොකද වෙන්නේ ඒ රතු පාට තැඹිලි පාට වෙනවා ඊට පස්සේ මොකද තැඹිලි පාට කහ පාට වෙනවා ඔයාලට මතකද අර අපි පන්තියේ මේ සර්කිට් හදද්දී පන්ති අපි දෙපස සර්කිට් හදුවානේ ඒ සර්කිට් හදද්දී අර සමහරක් කියව චූට්ටක් විතරක් පත් උනේ නේ මතකද චූට්ටක් විතරක් පත් උනේ අර අපි මේ මොකද අම්ල එහෙම දාලා මේ බල්බ් එක පත් කරද්දී නේ ආදෙහි ගෙඩියෙන් බල්බ් එක පත්තු කරද්දී නේද චූට්ටයි මේ පත් උනේ අයි එතකොට මොන පාටක් තිබ්බේ එතකොට තිබ්බේ එකේ රතු පාටක් නේ ඇයි තාපය පුට්ටන්නේ හම්බුනේ තවත් එයාට අපි දුන්නා නම් කරන්ට් එකේ වෙලාව එයා තව ටිකක් රත් වෙලා මොන පාටදපත් මේ වෙන්නේ තැඹිලි පාට තව ටිකක් අපි කරන්ට් එක වැඩිපුර දුන්නා නම් තව ටිකක් රත් වෙලා කහ පාට ආය කහ පාට වෙනවා හරිද
ඔන්න ඔය විදිහට හරිද ඔන්න ඔය විදිහට වර්ණ විපර්යාස සිද්ධ වෙනවා නේද තාපය ලබා දෙද්දි හරි අලියන්න පිළිවෙල මොකක්ද පිළිවෙල මොකක්ද කියලා ලියන්න රතු පාට ඊතලය තැඹිලි පාට ඊතලය කහ පාට රතු පාට ඊතලය තැඹිලි පාට ඊතලය කහ පාට හරිද මේක අපිට තව බලා ගන්න පුළුවන් ලේසි තැනක් තියෙනවා කොහෙද මේක අපිට තව බලා ගන්න පුළුවන් ලේසි තැනක් තියෙනවා අපිට පුළුවන් හරිද කඩදාසියක් හරිද කඩදාසියක් අරගෙන කෙලින්ම ගින්දරට අල්ලන්නේ නැහැ හරි අත පරිස්සම් කරගෙන හරි කෙලින්ම ගින්දරට අල්ලන්නේ නැහැ මෙහෙම ගින්දරදී චුට්ටක් අපි මේක ඈතින් අල්ලද්දී ඒක ටික ටික රත් වෙලා අපිට හොඳට බලා ගන්න රතු පාට වෙනවා රතු පාට යන නිවිගෙන යද්දී එයා අවසානට කහ පාටින් නිවිගෙන යනවා හරිද ඒක හොඳට බලා ගන්න පුළුවන් හරිද එතකොට ලියන්න අපිට ඒක බලා ගන්න පුළුවන් තැන් වලට උදාහරණ හරි ලියන්න උදාහරණ උදාහරණ මේ වර්ණ විපර්යාස පිළිවෙල කියලා උදාහරණ ලියන්න හරි උදාහරණ ලියන්න පළවෙනි එක යකඩයක් රත් වීම යකඩයක් නෑ යකඩයක් රත් වීමේදී යකඩයක් රත් වීමේදී යකඩයක් රත් වීමේදී වර්ණය වෙනස් වීම යකඩයක් රත් වීමේදී වර්ණය වෙනස් වීම වර්ණය වෙනස් වීම අකු පොඩි කරලා ලියන්න හරිද ඊළඟට දෙවෙනි එක හරි සූත්‍රිකා බල්බයක සූත්‍රිකා කියන්නේ දන්නවද සූත්‍රිකා බල්බයක සූත්‍රිකා බල්බයක සූත්‍රිකාවේ සූත්‍රිකාවේ සූත්‍රිකා බල්බයක සූත්‍රිකාවේ සූත්‍රිකාවේ බපා වර්ණය වෙනස් වීම වර්ණය වෙනස් වීම හරි දැන් ළමයි හරිද දැන් අපි කියනවානේ හරිද අපි කියනවානේ සූත්‍රිකා බල්බයක හරි සූත්‍රිකා බල්බයක වර්ණය වෙනස් වීම කියලා දැන් ළමයි දැන් හරි අකඩේ නම් අපි රත් කරන්න තාපය දෙනව තමයි ඒක හරි යකඩයක් රත් කරන්න අපි රත් කරනවා ගිනි ගොඩක් ගහලා ඒක හරි හරි එතකොට සූත්‍රිකා බල්බයට අපි තාපය දෙන්නේ නැහැ නේද ළමයි අපි කරන්ට් එකනේ දෙන්නේ එතකොට මොකක්ද එතන වෙන්නේ ඇයි කොහොමද ඒ රත් වෙන්නේ ඒ අපි දෙන විද්‍යුත් ශක්තිය මොකක් බවටද පත් වෙන්නේ එයා තාපය බවට පත් වෙලා තමයි රත් කරන්නේ නේද අපි දෙන විද්‍යුත් ශක්තිය එයා තාපය බවට පත් කරලා රත් කරන්නේ හරිද ආයක මතක තියාගන්න ඕන හරි ඒක මතක තියාගෙන හරිද ඒක මතක තියාගෙන අපි කරමු බලන්න ක්‍රියාකාරකම 9 10 හරි අපි දැන් ක්‍රියාකාරකම 9 10 කරන්න යන්නේ හරි ක්‍රියාකාරකම 9 10 කියලා පොතේ ලියන්න උඩින්ම ඔයාලා පොතේ ලියන්න ක්‍රියාකාරකම 9 10 හරිද ඊට පස්සේ හරි ඊට පස්සේ
අවශ්‍ය ද්‍රව්‍යලියන් ඉඩ තියන් ළමයි ගෙදරදී ලියන්න ඕන අවශ්‍ය ද්‍රව්‍යලියන් ඉඩ තියන්න හරිද අවශ්‍ය ද්‍රව්‍යලියන් ඉඩ තියන්න ඊට පස්සේ ක්‍රමය ලියන් ඉඩ තියන්න හරි අවශ්‍ය ද්‍රව්‍යලියන් ඉඩ තියන්න ඕන ක්‍රමය ලියන් ඉඩ තියන්න ඕන හරිද ඊළඟ ටික අපි දැන් කරනවා හරිද බලමු ක්‍රියාකාරකයේ මොනවද කරලා කරන්න තියෙන්නේ කියලා අවශ්‍ය ද්‍රව්‍ය දිලා අපිට දීලා තියෙනවා හරි සූත්‍රිකා බලපෑ දීලා තියෙන වෝල්ට් 2.5ක ඊට පස්සේ වෝල්ට් 1.5 වියලි කෝෂ දෙකක් දීලා තියෙනවා විචල්‍ය ප්‍රතිරෝධකයක් දීලා තියෙනවා ස්විච් එකක් දීලා තියෙනවා හරි දැන් මට කියමු විචල්‍ය ප්‍රතිරෝධකයක් කියන්නේ මොනවද කියලා කියන්න බලන්න ඉස්සෙල්ලා ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ මොකක්ද මතකද යම් කිසි විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට ඇතිවන බාධාව. හරිවත්. ආ හරි හොඳයි. හරිද? ආ ප්‍රතිරෝධය කියලා කියන්නේ හරි කරන්ට් එකක් සර්කිට් එකක් එද්දී නේ කරන්ට් විද්‍යුත් ධාරාවක් පරිපථයක් දිගේ ගලවාගෙන එද්දී එයාට ඇති කරන බාධාව. එතකොට ඒ බාධාව අපි කෘත්‍රිමව දෙන්න උපකරණ හදලා දිනවා. උපාංග හදලා දිනවා නේ. ඒකට තමයි මොනවද කියන්නේ? ප්‍රතිරෝධක කියලා කියන්නේ. ප්‍රතිරෝධක කිය ප්‍රතිරෝධක මෙහෙමනේ අඳින්නේ ප්‍රතිරෝධක කියලා කියන්නේ මතකයි නේද උගන්ලා තිනවනේ කලින් හරි එතකොට ඒ ප්‍රතිරෝධක වර්ග දෙකයිනේ විචල්්‍ය ප්‍රතිරෝධකයි ස්ථීර ප්‍රතිරෝධකයි හා දැන් මතක් කරලා කියමු මොකක්ද විචල්්‍ය ප්‍රතිරෝධක කියලා කිව්වේ මොකක්ද ස්ථීර ප්‍රතිරෝධක කියලා කිව්වේ මොකක්ද විචල්්‍ය ප්‍රතිරෝධක කියලා කිව්වේ මොකක්ද ස්ථීර ප්‍රතිරෝධක කියලා කිව්වේ මතකද මෙන්න මතක් කරලා කියමු විචල්්‍ය ප්‍රතිරෝධ විචල්‍ය ප්‍රතිරෝධක වල හරියේ ආ හරි කියන් බලන්න කවුරු හරි විචල්‍ය ප්‍රතිරෝධක කියන්නේ මොකද්ද කියලා චනුල්ලා කියන් බලන්න විචල්‍ය ප්‍රතිරෝධක කිව්වේ මොකටද प्रतिरोध अगय प्रतिरोधे बाधा विनाशकोट एक मन प्रतिरोधक विचाल्य प्रतिरोध विचाल्य विचाल्य प्रतिरोध विनाकरण प्रतिरोध स्थिर प्रतिरोधक हरि दैंक्यम बलांड हरि दैंक्यम बलांड हरि स्थिर प्रतिरोधक हरिद हरि ස්ථීර ප්‍රතිරෝධකයක් හරි අඳින්නේ අපි වෙනසක් තියෙනවනේ ස්ථීර ප්‍රතිරෝධකයේ සහ විචල්‍ය ප්‍රතිරෝධකයේ සර්කිට් එක අඳින්දි නේද මෙන්න මෙහෙම තමයි ඒ දෙක එකක් අඳින්නේ හරි මේ ස්ථීර ප්‍රතිරෝධකය විචල්‍ය ප්‍රතිරෝධකය අඳින්දි මේකේ තියෙන වෙනස මොකක්ද අපි මොකක්ද කරන වෙනස විචල්‍ය ප්‍රතිරෝධකය අඳින්දි මොකක්ද මේකට අපි දාන වෙනස සර් වටේ රවුමක් අඳිනවා වටේ රවුමක් අඳිනව නෙවෙයි විචල්‍ය ප්‍රතිරෝධකයේ එකද වෙනස නැහැ ඊතල දෙකක් ගන්නවා වල දෙකක් ගන්නවාද නැහැ එකක් නෙමෙයි වෙනස වලට තිබුණා නේද විචල්‍ය ප්‍රතිරෝධක අනේ ඔයාලට තිබිලා නැහැ නේ විචල්‍ය ප්‍රතිරෝධක
හරිද? හරි. අයියෝට සංකේතයන් දීලා නැහැ අපි නේ? හරි. ආ විචල්්‍ය ප්‍රතිරෝධක වෙලෙල වෙනස තමා හරිද? විචල්්‍ය ප්‍රතිරෝධයක් අදිට මෙයා වෙනස් කරන්න පුළුවන් කියලා මෙහෙම ඊතලයක් අඳිනවා. හරිද? එතකොට මේක තමා විචල්්‍ය ප්‍රතිරෝධකය. හරිද? ආ දැන් එතකොට ඔයාලට කියන්නේ මේ දීලා තියෙන ටික පාවිච්චි කරලා සර්කිට් එකක් අඳින්න කියලා. හදන්න කියලා. හරි. බල්බ් එකක් දීලා තියෙනවා. මම දැන් බල්බ් එකේ සංකේත වල අඳින්න ඕනේ. සංකේත වලින් අඳින්න ඕනේ. හරි. බල්බ් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ තව මොනක් දීලා තියෙන්නේ? බැටරි දෙකක් දීලා තියෙනවා. හරි මේ වගේ දෙකක් දීලා තියෙනවා. තව ස්විච් එකක් දීලා තියෙනවා. හරිද? තව ස්විච් එකක් දීලා තියෙනවා. හරි. දැන් මොකද කරන්න ඕන ළමයි? ළමයි කරන්න ඕන. මෙන්න මේ පහ පාවිච්චි හතර පාවිච්චි කරලා හරි සර්කිට් එකක් අඳින්න ඕන. හරි. මම පොඩි වෙලාවක් දෙනවා. ඉක්මනට සර්කිට් එකක් හදන්න බලන්න. ඉක්මනට සර්කිට් එකක් හදන්න. සමහර සර්කිට් එක හදන්න කියන්නේ බඩු අරගෙන හදන්න නෙවෙයි පොතේ අඳින්න සර්කිට් එකක්. ඔය සංකේතය දාලාද? ඔව් සංකේත වලින් ඈ. සංකේත වලින් අඳින්න. प्रतिरोधक वायर द्वारा संकेत 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 वाले कंदो सर हरी අපි අයෝධ්‍යගෙන් අහමු අයෝධ්‍ය කොහමද ඇඳ පිළිබල කියලා. හරිද? අයෝධ්‍ය බැටරිය ඉඳන් පටන් ගමු. බැටරිය ඇඳ කොහමද? ලොකු ඉර මේ පැත්තේද මේ පැත්තේද? එක පැත්තේද දෙක පැත්තේද ලොකු ඉර? මෙහෙම දැන්නේ අනිත් පැත්තට දැන්. ඔව් සර්. මෙහෙම මේ විදියට. හරි. ඔව් සර්. අපි අයෝධ්‍යක විදිහ නඳිමු. හරි. බැටරිය උඩද පහළ තියෙන අයෝධ්‍ය? පහළ සර්. පහළ. හරි. මේ වගේ එකයි දැන්නේ දෙකයි සර් දෙකයි හරි අයි දෙක මම කොහොමද අඳිනවා හරි ඊට පස්සේ ආ කොහොමද මොකද්ද සෙට් කරේ කොහෙටද සෙට් කරේ ඊළඟ එක දකුණු පැත්තෙන් ස්විච් එක සර් දකුණු මිතරින් ස්විච් එක ඔව් සර් එහෙම හරි මෙහෙම දැන්නේ ස්විච් එක ආ හරි ඊට පස්සේ ඊපස්සේ උඩට ආ මළුඹු කොතනද මෙතනද බල්බ් එක? ඔව් සර්. ආ මොකොමද බල්බ් එක ඇන්දේ ඔයා? රවුමක් ඇන්දලා ඒක මැද කතිලි. ආ හරි. ඒ රවුමක් ඇන්දලා මැද කතිලි. හරි. ඊට පස්සේ මේ පැත්තට. ඔව් සර්. හරි. හරි. ඊට පස්සේ මේ වයර් එක සෙට් කරන්න. වයර් එක සෙට් කරා විචාල ප්‍රතිරෝධක හයි කරේ නැද්ද ආ විචාල ප්‍රතිරෝධක හයි කරන්න ඕන හරි ආ තව කෙනෙක් අඳු පිටියක් කියෙන් බලන්න කවුද චනුල්ලා කියෙන් බලන්න සර්කිට් එක අඳු බෑටි සර් විචාල ප්‍රතිරෝධක අඳින්න නැතෝ ඒ විදිහටම ඇන්දේ ආ විචාල ප්‍රතිරෝධක සෙට් කරේ නැහැ හරි ඩිලීෂා සර්වි චැල ප්‍රතිරෝධක දෙක හයි කරන්න නැතුව ආ හරි කියන්නේ කඩිය විචල ප්‍රතිරෝධක හයි කරන්න දන්නේ නැහැ තමනේ හරි විචල ප්‍රතිරෝධක කියන්නේ ප්‍රතිරෝධකයේ වගේම තමයි නිකන් මේකට
මෙහෙම සෙට් කරන්න තියෙන්නේ විචල්‍ය ප්‍රතිරෝධක හරිද නිකම් මැද්දේ මෙහෙම සෙට් කරන්න තියෙන්නේ හරි මෙතරක් මෙච්චරක් දුර ඇඳන්නේ හොඳයි ඈ හරි ඇඳගම බලන්න ඇඳේ නැති අය හරියට හරි දැන් ඔන්න අපි මොකද්ද මේක කරන්නේ හරි විචල්‍ය ප්‍රතිරෝධකය කියලා කියන්නේ මේක ටිකක් ඔයාලට තේරුම් ගන්න චුට්ටක් අමාරු ඇති හරි කමන අපි බලමු උත්සාහ කරමු හරි විචල්‍ය ප්‍රතිරෝධක කියලා කියන්නේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් එක ඒ කියන්නේ මෙතනින් එන කරන්ට් එක මෙයාට පුළුවන් මොකද කරන්නේ බාධා කරලා අඩු වැඩි කරන්න හරිද මෙතනින් එන කරන්ට් එක මෙයාට පුළුවන් බාධා කරලා අඩු වැඩි කරන්න හරිද එතකොට මොකද අපි කරන්නේ මේ ප්‍රැක්ටිකල් එකේ මේ ප්‍රතිරෝධ අගය වැඩි කරනවා ප්‍රතිරෝධ අගය වැඩි කරන කාරණේ කරන්ට් එක වැඩි වෙනවද අඩු වෙනවද ප්‍රතිරෝධ අගය වැඩි වෙනවා කියන්නේ කරන බාධා වැඩි වෙනවා මෙතින් කරන්ට් එක අඩු වෙනවද වැඩි වෙනවද මෙතන යන කරන්ට් එක මොකද වෙන්නේ කියමු බලන්න කවුරු හරි අඩු වෙනවා සර් අඩු වෙනවා සර් කරන්ට් එක අඩු වෙනවනේ අපි මොකද කරන්නේ මේ ප්‍රතිරෝධ අගය වැඩි කරලා හරි එන කරන්ට් එක අඩු කරනවා. එතකොට මෙතන අඩු කරන්ට් එකක් ඇති. බල්බ් එක වැඩියෙන්ද අඩුෙන්ද රත් වෙන්නේ? බල්බ් එක අඩු කරන්ට් එකක් ඇති මොකද වෙන්නේ? ආ බල්බ් එක වැඩියෙන් පත්තු වෙනවා. ආ අඩුෙන් රත්තු වෙන පත්තු වෙනවා. එතකොට මේක අඩුෙන් රත් වෙද්දී නේ අඩුෙන් රත් වෙද්දී බල්බ් එක මොන පාටද තියෙන වැත්තේ? රත්තු පාටට. රත්තු පාටට. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රතිරෝධය අගය අඩු කරලා ඔන්න දැන් ඒක අඩු කරද්දි මොකද වෙන්නේ නැන කරන්ට් එක යගේ ප්‍රතිරෝධය අඩු කරද්දි කරන්ට් එක යගේ වැඩි වෙනවා හොඳයි කරන්ට් එක වැඩි වෙද්දි මෙයාගේ රත් වෙන ප්‍රමාණය මොකද වෙන්නේ රත් වෙන ප්‍රමාණය වැඩි වෙනවද අඩු වෙනවද රත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා අඩු වෙනවා ආ කරන්ට් එක වැඩි වෙද්දි කරන්ට් එක වැඩි වෙද්දි වැඩි වෙනවා ආ රත් වෙන ප්‍රමාණය එතකොට පාට මොකද වෙන්නේ කහ පාට වෙනවද රතු පාට වැස්ස මොන පාටද? රතු පාට. පහ පාට. තැඹිලි පාට. පහ පාට. තැඹිලි පාට. තැඹිලි පාට. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ප්‍රතිරෝධය අගේ මොකද කරන්නේ? තවත් අපි අඩු කරනවා. ප්‍රතිරෝධය අගේ තවත් අඩු කරලා දෙන කරන්ට් එක මොකද වෙන්නේ? ඒ කරන්ට් එක තවත් වැඩි වෙනවද අඩු වෙනවද? තවත් කරන්ට් එක වැඩි වෙනවා ප්‍රතිරෝධය අගේ අඩු කරද්දී. නේද? ප්‍රතිරෝධය අගේ අඩු කරද්දී කරන්ට් එක යගේ වැඩි වෙනවා. එතකොට කරන්ට් එක යන කරන්ට් එක මෙතන වැඩි වෙනවනේ. කරන්ට් එක වැඩි වෙද්දි මෙයා වැඩි කුඩ රත් වෙනවා. දැන් මොන පාටද? කහ පාට. දැන් කහ පාට. පාට වෙනවා. හරි. කහ පාට. හරි. දැන් හරිද? කවුරුත් උත්තර දෙන්නේ නැතුව හරිද? හැමෝම මයික් ඕෆ් කරලා මං කියන එක හොඳට අහගෙන ඉන්න ඕන. හරිද? සමහරක් වෙලාවට දැන් මං කියේ ඔයාලා කතා කරද්දී අනිත් අයට මං කියන එක ඇහෙන්නේ නැතුව ඉතින් හින්දා හැමෝම මයික් ඕෆ් කරලා මං කියන එක හොඳට අහගෙන ඉන්න ඕන. හරි. ඔන්න දැන් අපි ආයෙත් සර්කිට් එක හද. හරිද? ආයෙත් ප්‍රැක්ටිකල් එක කරන්න යන්න. හරිද? ඔන්න බැටරි දෙක මං සෙට් කරා. හරි. ආ බැටරිය ධනාග්‍රය මේක ඍණාග්‍රය මේක. ඊට පස්සේ මෙතනින් අයෝධ්‍ය සෙට් කරලා තිබ්බ විදිහට මං ස්විච් එක සෙට් කරනවා. හරි? ඊට පස්සේ මොකද්ද මෙතෙන් සෙට් කරන්නේ? ඊට පස්සේ බල්බ් එක සෙට් කරනවා හරි ප්‍රශ්න මම පස්සේ අහන්නම් හරි ඊට පස්සේ මෙතනින් සෙට් කරනවා මොකද්ද මේ ප්‍රතිරෝධකය විචල්‍ය ප්‍රතිරෝධකය හරි ඊට පස්සේ මෙතනින් සෙට් කරනවා වයර් එක ඉවරයි සර්කිට් එක දැන් හදුවා හරි දැන් අපි මොකද කරන්නේ මෙයාගේ ප්‍රතිරෝධය ගොඩාක් වැඩි කරනවා ප්‍රතිරෝධය ගොඩාක් වැඩි වෙනවා කියන්නේ මොකද්ද මෙයාට කරන්ට් එකට මෙතනින් එන කරන්ට් එකට යන්න දෙන්නේ නැහැ බාධා කරනවා නේ ආ එතකොට මොකද වෙන්නේ මෙයාගේ අඩු කරන්ට් එකක් එනවා ඒ කියන්නේ මෙතනොත් අඩු කරන්ට් එකක් එන්නේ එතකොට බල්බ් එක රත් වෙනවා අඩුයිද වැඩිද බල්බ් එක රත් වෙනවා අඩුයි ආ එතකොට බල්බ් එක රත් වෙනවා අඩුෙද්දී යාගේ පාට මොකද්ද පාට නැතු පාට හරි ඊට පස්සේ මොකද වෙන්නේ මෙයාගේ ප්‍රතිරෝධ අගය මං අඩු කරනවා ප්‍රතිරෝධ අගය අඩුෙද්දී එන කරන්ට් එක ආය මොකද වෙන්නේ
වැඩි වෙනවා. ඒ බාධා වැඩි වෙනවා ප්‍රතිරෝධකය අඩු කරනවා කියලා කියන්නේ. නේද? කරන්ට් එක ආය වැඩි. එතන මෙතනිනුත් වැඩි කරන්ට් එකක් තියෙනවා. දැන් බල්බ් එක ඉස්සරලට වඩා වැඩිපුර රත් වෙනවා. දැන් පාට මොකද වෙන්නේ? දැන් පාට තැඹිලි පාට වෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තවත් මෙයාගේ ප්‍රතිරෝධයගය අඩු කරනවා. හරි? මෙයාගේ ප්‍රතිරෝධකය අපි තවත් අඩු කරනවා. හරි? ප්‍රතිරෝධකය තවත් අඩු කරද්දි මොකද වෙන්නේ? එන කරන්ට් එක තවත් වැඩි වෙනවා. එන කරන්ට් එක තවත් වැඩි වෙද්දි මෙතනින් යන කරන්ට් එකත් තවත් වැඩි බල්බ් එකේ. හරි? එතකොට බල්බ් එක මොකද වෙන්නේ? තව ටිකක් වැඩිපුර රත් වෙනවා. නේ? තව ටිකක් බල්බ් එක වැඩිපුර. එතකොට පාට මොකද වෙන්නේ? එතකොට පාට පහ පාට වෙනවා. හරිද? අයි කියන්නේ මොකද වෙන්නේ? දෙන කරන්ට් එකේ ප්‍රමාණය වැඩි වෙන්න විද්‍යුත් ප්‍රමාණය වැඩි වෙන්න මොකද වෙන්නේ? බල්බ් එකේ පාට වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? සපයන මේ මොකද තාපය අඩු වැඩි වෙන හින්දා වෙනස් වෙන හින්දා තමයි පාට වෙනස් වෙන්නේ. හරි. සර්කිට් එක වැරදි නැන්ද ඇඳ ගන්න හරියට ඉක්මන් මොහෙලාව දුන්න ඉස්සලා තන් දින්න ඕකනේ. හරි. ලියන්නේ යටින් නිරීක්ෂණ 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 කියන බලන්න නිරීක්ෂණ කියන්නේ ලියන්න පළවෙනි එක නිරීක්ෂණ යටතේ පළවෙනි එක හරි ලියන්න බල්බය මුලින්ම මොනපාටින් දැල්වෙන්නේ? රතු පැහැයෙන් දැල්වේ. රතු පැහැයෙන් දැල්වේ. රතු පැහැයෙන් දැල්වේ. හරි. රෝම ඉලක්කම් නෙවෙයි ඊළඟ ඉලක්කම දෙක දාලා ලියන්න දෙවෙනි නිරීක්ෂණය. प्रतिरोध अगय अडुकरण विट प्रतिरोधे अगय अडुकरण विट प्रतिरोधे अगय अडुकरण विट हरि बल्बय बल्बय प्रतिरोध अगय अडुकरण विट बल्बय तेंबिली पहायट हरे තැඹිලි පැහැයට හැරේ. පැහැයට හැරේ. හරිද? කියන්න තුන්වෙනි එක. තැඹිලි පැහැයට හැරේ. කියන්න තුන්වෙනි එක. හරි. प्रतिरोधये अगय तवत् अडुकल विट प्रतिरोधे अगय तवत् अडुकल विट प्रतिरोधे अगय तवत् अडुकल विट बल्बय बल्बय कहा पहायट हरे बल्बय कहा पहायट हरे
බල්බය කහ පැහැයට හැරේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපි කො තේරුණා. දැන් ළමයින්ට අමතක වුණ කාරණේ මොකද්ද? ළමයන්ට අමතක වෙච්ච කාරණේ තමයි. හරි. මේ විදිහට තියෙන ප්‍රතිරෝධයේ ප්‍රතිරෝධයේ අගය. හරි. ප්‍රතිරෝධයේ අගය. හරි. මේක අඩු කරද්දී යන කරන්ට් එක මොකද වෙන්නේ? යන විද්‍යුතය වැඩි වෙනවා. ප්‍රතිරෝධය අඩු කරද්දී ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕන. හරිද? ඒකනේ අමතක වෙච්ච කාරණේ ළමයි. හරි. අපි ඒක ලියාගමු. වෙන පාට පෑනකින් රතු පාට හරි කමන්නේ. වෙන පාට පෑනකින් හරිද? තරුවක් දාලා ලියාගන්න වෙන පාට පෑනකින් තරුවක් දාලා ලියාගන්න හරි විචල්්‍ය ප්‍රතිරෝධකයේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ විචල්්‍ය කියන මෙහෙම විචල්්‍ය ප්‍රතිරෝධකයේ අගය අඩු කළ විට ප්‍රතිරෝධයේ ප්‍රතිරෝධකයේ අගය අඩු කළ විට අගය අඩු කළ විට අඩු කළ විට විද්‍යුත් ධාරාව වැඩි වේ ඒකටම ලියන්න ප්‍රතිරෝධකයේ අගය වැඩි කළ විට විද්‍යුත් ධාරාව මොකද වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද ප්‍රතිරෝධකයේ අගය වැඩි කරපුවාම විද්‍යුත් ධාරාව වැඩි වෙනවා ප්‍රතිරෝධකයේ අගය වැඩි කරපුවාම විද්‍යුත් ධාරාව ප්‍රතිරෝධයේ වැඩි කරපුවාම කියන්නේ බාධාව අඩු වෙනවා ධාරාව අඩු වෙනවා වැඩි කල විට විද්‍යුත් ධාරාව අඩු වේ විද්‍යුත් ධාරාව අඩු වේ විද්‍යුත් ධාරාව අඩු වේ. හරි. හරි විද්‍යුත් ධාරාව අඩු. හරි. ඊට පස්සේ ලියන්න ඔය කියන්න ළමයි ධාරාව වැඩි වෙද්දි විද්‍යුත් ධාරාව වැඩි වෙද්දී තාපය වැඩි වෙනවද අඩු වෙනවද? විද්‍යුත් ධාරාව වැඩි වෙද්දී තාපය වැඩි වෙනවද අඩු වෙනවද විද්‍යුත් ධාරාව වැඩි වෙද්දී අඩු වෙනවා තාපය වැඩි වෙනවා විද්‍යුත් ධාරාව වැඩිපුර දෙනවා කියන්නේ කරන්ට් එක වැඩිපුර දෙද්දී මොකද වෙන්නේ රත් වෙනවා වැඩිද අඩුද රත් වෙනවා වැඩි නේ කියන්නේ තාපය සැපේනවා වැඩි අයිලාන් තරලකම දාලා ලියා ගන්න මේ අනිත් පාටින්ම තරලකම දාලා ලියා ගන්න විද්‍යුත් ධාරාව වැඩි වන විට විද්‍යුත් ධාරාව වැඩි වන විට මියාව්
විද්‍යුත් ධාරා වැඩි කළ විට වැඩි කළ විට තාපය තාපය වැඩි වේ තාපය වැඩි වේ තාපය වැඩි වේ හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ හරි තාපය නිසා ඇතිවන පාරිසරික බලපෑම් මොනවාද කියලා හරි තාපය නිසා ඇතිවන පාරිසරික බලපෑම් මොනවාද කියලා හරි මාතෘකාව දාගන්න මාතෘකාව දාගන්න තාපය නිසා ඇතිවන පාරිසරික බලපෑම් ඇතිවන පාරිසරික බලපෑම් හරි මට කියෙන් බලන්න තාපය හින්දා හරි තාපය නිසා පරිසරයේ ඇතිවන බලපෑම් මොනවද? අපිට පරිසර අපිට තියෙන පේන්න තියෙන බලපෑම්. වැව් හිඳියාම වැව් හිඳිලා යන එක සල් පොළව යැලීම පොළව ඉරිතැලීම වැව් හිඳියාම පොළව ඉරිතැලීම හරි අපිට පරිසරය ඔය දැන් කියන්නේ පරිසරයේ හරි අපිට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම උෂ්ණත්වය ඉහළ යාම හරි ඔන්න ඔය වගේ දේවල් තමයි හරි ගස්වැල් වේලී යාම ගස්සන් වේලී යාම හරි ලැබුගිනි හට ගැනීම ලැබුගිනි ඇති වීම ලැබුගිනි ඇති වීම වල ජල මට්ටම පහළ යාම ජල මට්ටම පහළ යාම හරි හොඳයි ඈ හරිද හා එතකොට ඔය කිය දැන් ඔය විදිහට ඇත්තටම පාරිසික බලපෑම් කීපයක් අපිට හොයාගන්න පුළුවන් නේද? තව ඔයාලට තේරෙන්නේ නැති පාරිසික බලපෑම් කීපයක් තියෙනවා. හරිද? තේරෙන්නේ නැති පාරිසික බලපෑම් කීපයක්. හරි. ඉස්සෙල්ලාම පාරිසික බලපෑම් ටික ලියනමුකෝ. 1 2 3 4 දාලා ලියන්න පළවෙනි එක. පළවෙනි පාරිසික බලපෑම. හරි. හරිද? නියඟය ඇතිවීම නියඟය ඇතිවීම හරි ඊළඟ එක ලිං සිඳී යාම ලිං සිඳී යාම ලිං ඈ ලිං නෙමෙයි ලිං ලිං සිඳී යෑම හරි ඊළඟ එක වැව් සිඳී යෑම මොකද්ද සර් වැව් සිඳී යෑම වැව් හරි හා ඊළඟ එක ලැබු ගිනි හට ගැනීම ලැබු ගිනි හට ගැනීම ලැබු ගිනි හට ගැනීම හරිද ඊළඟ එක ලියන්න ජල චක්‍රය එකවර දන්නේ හරි ලියන්න
ජල චක්‍රය පවත්වාගෙන යාම ජල චක්‍රය පවත්වාගෙන යාම හරිද ඊළඟක ලියන්න සාගරය සහ ඊළඟක සාගරය සහ සහ ගංගාවල ගංගාවල सागरे सहा सागरे सहा गंगावल जलधारा जलधारा गलायम जलधारा गलायम हरि ईलांग के लिए अंडर සහම්පති හරි ඊළඟට ලියන්න පෘථුවේ උෂ්ණත්වය පෘථුවේ උෂ්ණත්වය उष्णत्वय इहलयाम हरि ඊළඟට ලියන්න මුහුදු ජල මට්ටම ඉහළ යාම जलधारा කියන්නේ දියවැල්ද? ආ දියවැල්. ඔව්. හරිද? දැන් හරි. ඔයාලට මේ මුලින් කියපු ටික තේරෙන්න ඇතිනේ. හැබැයි ජල චක්‍රය පවත්වාගෙන යාම ඊට පස්සේ ජලධාරා ඇතිවීම ඊපස් පෘථිවිය උෂ්ණත්වය ඉහළ යෑම මුහුදු මට්ටම වැඩිවීම කියන ටික තේරෙන්නේ නැහනේ. නේද? ඒ ටික ගැන දැන් මම ඔන්න කියලා දෙනවා අහගන්න ඕන හැමෝම. හරි? සලම් ජල චක්‍රය පවත්වාගෙන යන ජල චක්‍රය ගැන ඉගෙනගෙන තියනා නේද හැමෝම පහවස්තරෙදි ඉගෙනගෙන තියනා නේද ජල චක්‍රය ඔව් ඔව් මොකද්ද ජල චක්‍රය කියලා කියන්නේ හරි ඔන්න ගංගා තියෙනවා ගංගා වලින් ජලය වාෂ්ප වෙනවා වාෂ්ප වෙලා මොකද වෙන්නේ වලා ගණීබමණය වෙලා වලාකුළු හැදෙනවා හරි ඊට පස්සේ ඒක මොකද වෙන්නේ වර්ෂා විදියට අහපව පොළව මතට පතිත වෙනවා ආය ගංගා වලට ගෙතුනවා ආපහු වාෂ්පෙනම ආපහු ගණී භවණයේ වලාකුළු හැදෙන ආපහු වහිනවනේ මෙන්න මේකට තමයි මොකද්ද අපි කියන්නේ ජල චක්‍රය කියලා නේද ඕකට නම් අපි ජල චක්‍රය කියන්නේ නේ
හරි එතකොට මේ ජල චක්‍රයට උදව් කරන්න කවුද මේ ජල චක්‍රේ මේ වාෂ්ප කරන්න කවුද තාපය කියන කෙනා නේ ඒකට උදව් කරන්නෙත් කවුද තාපය සූර්යාගෙන් ලැබෙන තාපය එතකොට එක මේ එතකොට මේ බලපෑම් මොකක්ද මේකට බලපෑම් කරන්නේ තාපය කියන කෙනා එතකොට ඒක තේන්න නේද හැමෝටම හරි මේක තේන්න ඕනේ හැමෝටම නේ තාපයේ බලපෑමක් තමයි ජල චක්‍රය ඇති වෙනවා කියන එක හරි ඊට පස්සේ ජල ධාරා ඇති වෙනවා කියන එක ඒක අයින් කරමු අපි ඒක කතා කරමු පස්සේ තව පොඩ්ඩක් හරි ඊට පස්සේ පෘථුවේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක හරිද ඒක වෙන්නේ මෙන්න මෙහෙම හරි පෘථුවේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක වෙන්නේ මෙන්න මෙහෙම හරිද දැන් ළමයි හරි අපි ඉන්ධන වර්ග පාවිච්චි කරන පොසිල ඉන්ධන වගේ දේවල් ඩීසල් ගෑස් ඒවා හරි පාවිච්චි කරන ඒවා පාවිච්චි කරද්දී ඒවා මොකද වෙන්නේ දහණය වෙනවා හරි වාහනවලදීම දහණය වෙනවා දහණය වෙලා මොකද වෙන්නේ පරිසරයට මුදා හරින මෙයාලා කාබන් ඩයොක්සයිඩ් කියන වායුව හරිද ඔය පොසිල ඉන්ධන දහණය වෙලා පරිසරයට මුදා හරින මොන වායුවද මොන වායුවද මුදා හරින්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව හරිද එතකොට ඔය කාබන් ඩයොක්සයිඩ් වායුව කියන එක හොඳ වායුවක් නෙවෙයි. හරි? කාබන් ඩයොක්සයිඩ් වායුවට පුළුවන් මේ අවට පරිසරයේ උෂ්ණත්වය වැඩි කරන්න. තාපය වැඩි කරන්න. හරිද? එතකොට ඕකට හේතු වෙන්නේ කවුද? ඕකට හේතු වෙන්නේ මේ තාපය කියන එක. හරිද? මේකට හේතු වෙන්නේ තාපය කියන එක මේ උෂ්ණ එකක්ද? පරිසරයේ පෘථිවියේ උෂ්ණත්වය වැඩි කරන්න. හරිද? ඊට පස්සේ පෘථුවේ උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? අපේ අර පෘථුවේ තියෙනවනේ අයිස් කඳු. ඒ අයිස් කඳු දිය වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ අයිස් කඳු දිය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වතුර මුහුදට එකතු වෙනවා. මුහුදට එකතු වෙද්දී ආය මුහුද යන්න ඉඩක් නැහැ නේද? එතකොට මුහුද මොකද වෙන්නේ? මුහුදේ ජල මට්ටම ටික ටික උඩට ඇවිල්ලා ගොඩ බිම් යට වෙනවා. හරිද? ගොඩ බිම් යට වෙනවා. හරිද? එතකොට පෘථුවේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක තේරෙනවා නේද? ඇයි ඒක එහෙම වෙන්නේ? පෘථුවේ උෂ්ණත්වය වැඩි වෙන්නේ ඇයි? පෘථුවේ උෂ්ණත්වය වැඩි වෙන්නේ අර පොසිල ඉන්ධන දහණය වෙලා මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන හින්දා. හරිද? ඔව්. ඊට පස්සේ මුහුදු මට්ටම වැඩි වෙනා කියන එක තියෙනවනේ. ඇයි මුහුදු මට්ටම වැඩි වෙන්නේ? පෘථුවේ උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? අයිස් කඳු ග්ලැසියර දිය වෙනවා. ග්ලැසියර දිය වෙලා ඒ වගේ වතුර මොකද වෙන්නේ? මුහුදට එකතු වෙනවා. එතකොට මුහුදේ ජල මට්ටම වැඩි වෙලා ගොඩ බිම යට වෙනවා. හරිද? එතකොට මේකත් හරි මේකත් හරි මේකත් හරි. ඊට පස්සේ ජල ධාරා කියන එක ජල ධාරා කියන එක දැන් ජල ධාරා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ නිකන් ගංගාව ගලනවා කියන එක ජල ධාරා කියලා කියන්නේ හරි ජල ධාරා කියන එක ඇති වෙන්නේ කොහොමද හරිද දැන් අපේ ලෝකෙ ගත්තාම හරිද ලෝකෙ ගත්තාම තියෙනවනේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය තාම දන්නේ නැහැ වල එහෙම ද්‍රව දෙකක් තියෙනවා හරි එතකොට මෙතනත් ගොඩාක් සීතලයි මෙතනත් ගොඩක් සීතලයි හරිද එතකොට මොකද වෙන්නේ හරි හිතන්නකෝ මේ ඒක ඒකත් එහෙමයි හරිද මෙතකොට මේ සීතල තැන ඉඳන් හරි සීතල තැන තියෙන සීතල වතුර තියෙනවනේ එයා මොකද වෙන්නේ එයා රස්නේ හොයාගෙන මැදට එනවා උන් එතකොට ඒ ජල ධාරා ඇති වුණා ජලය ගලන්න යන්නේ මැදට එන හරිද ඊට පස්සේ මැද තියෙන රත් වෙච්ච වතුර එයා මොකද කරන්නේ එයා මොකද කරන්නේ එයා සීතල හොයාගෙන යනවා මැද තියෙන රත් වෙච්ච වතුර එයා සීතල හොයාගෙන ඔන්න ඔහම තමයි ජල ධාරා ඇති වෙන්නේ හරිද ඔන්න ඔය විදියට තමයි ජල ධාරා ඇති වෙන්නේ හරි අපෘතුමි අමතක කරමු අපි නිකන් මුහුදේ ගොඩ බිමයි අරගමු හරි මුහුදේ ගොඩ බිමයි අරගත්තාම මේ මුහුද මේ ගොඩ බිම හරි දැන් ගොඩ බිම ඔන්න ගංගා තියෙනවා හරිද මුහුද ගොඩක් රත් වුණාම මොකද වෙන්නේ ගංගාවේ සිසිල් ජලය මුහුද හොයාගෙන යනවා හරිද මුහුදේ වතුර මොකද කරන්නේ මුහුද වතුර සීතල හොයාගෙන ගොඩ බිමට එනවා හරිද ඔන්න ඔය විදිහට ජල ධාරා එහෙම නැත්නම් දියවැල් ඇතිවීම කියන සිද්ධිය තේරෙනවා මේ සිද්ධිය සිද්ධ වෙනවා හරිද ඒ කියපු ටිකෙන් තේරෙන්නේ නැති කෙනෙක් එකක් තියෙනවා නම් කියන් බලන්න ඉක්මනට කවුරු හරි ඒ කියපු ටිකෙන් තේරෙන්නේ නැති කාරණාවක් තියෙනවා ජල චක්‍රය ඇති වෙනවා කියන එක ජල ධාරා ඇති වෙනවා කියන එක පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක ඊට පස්සේ අයිස් කඳු දිය වෙනවා කියන පෘථිවි උෂ්ණත්වය වැඩි වෙන මොන වායුව හින්දද මොන වායුව හින්දද කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව ඇයි කාබන් ඩයොක්සයිඩ් වායුව කොහොමද හැදෙන්නේ වාහන වලින් පිටවෙන පෙට්‍රල් ඩීසල් වගේ
පොසිල ඉන්ධන දහනය වීම නිසා හරි හොඳයි එතකොට ඒක තේරිලා තියෙනවානේ ජල ධාරා ඇති වෙන්නේ ඇයි හරි සිසිල් ජල ධාරා මොකද කරන්නේ සිසිල් ජල ධාරා උෂ්ණත්වය වැඩි තැන් හොයාගෙන යනවා මොකද වෙන්නේ උණුසුම් ජල ධාරා උෂ්ණත්වය අඩු තැන් හොයාගෙන යනවා එහෙන් තමයි ජල ධාරා ඇති වෙන්නේ හරි එතකොට ඔන්න ඔය විදිහට අපි තාපය කියන පාඩම හරි කතා කරලා ඉවර වෙනවා හරිද තාපය කියන පාඩම ඔන්න ඔය විදිහට අපි එතකොට කතා කරලා ඉවර කරනවා හරි